ආයුබෝවන් මම ජ්‍යොතිෂවේදී සහ වාස්තු විද්‍යා උපදේශක ජනකපතිරණ මම විශ්ව පන්සල YouTube නාලිකාව තුලින් ඔබට 2024 මේ අප්‍රේල් මාසයේ පළවෙනිදා සිට අප්‍රේල් මාසයේ 30 දක්වා කාලය තුල ඔබට බලපාන ආකාරයේ පිළිබඳව සුබ සහ අසුබ ගැන විග්‍රහයක් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ ඔබ ඔබගේ ජම්මපත්‍රය අරගෙන ඔබගේ ඒ ග්‍රහයන් සිටි ආකාරයේ පරීක්ෂා කර බලා දැනට යන දසා අතුරු දසා සා ඒ රාශියක ගැනද අවබෝධය ලබාගෙන මේ අසිරිමත් බක් මාසය තුල අවබෝධාත්මකව ජීවිතය ගත කරගොත් ඔබට සතුටින් සාමදානෙන් බාධාවකින් අවහිරතාවයකින් තොරව කටයුතු කිරීමට හැකියාව පවතිනවා. එබැවින් වාසනාවන්ත ඔබ සියලු දෙනාටම ඊටාම විනෝදකාමී වාසනාවන්ත අසිරිමත් මාසයක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඊ ලග්නවලට බලපාන ආකාරයේ පිළිමදව මෙතෙන් සිට අපි පරීක්ෂා කර බලමු. පුජෙහිමි මේෂ ලග්නයේ එන් උපන් ඔබගේ වාග්යස්ථාන අධිපතියා වන ගුරු ලග්නයේ දිග්බලව ප්‍රබල බුද්ධ සමග මුල් දින දෙක ගමන් කරන බවත් ගුරු දිග්බලව ගමන් කරන හේයින් ඔබට වාසනාව මෙන්ම පෙර පින සහිත කාලයක් නිර්මාණය වෙන මාසයක් වෙනවා. ඒ වාගේම ප්‍රබල සිකුරු 12 වෙනි භාවයේ උච්චව ගමන් කරන මේ මාසය තුල අප්‍රේල් මාස 25 වෙනිදා දක්වා කාලය තුල ඔබට ඒ සිකුරුගේ ආකර්ෂණීය ශක්තිය මෙන්ම සිකුරුගෙන් ලැබිය යුතු යහපත සලසා ගැනීමට හැකි මාසයක් බව දන්වා සිටීමට කැමැත්තෙමි. පෙර පින වාසනා ගුණය සහිතව මේ මාසය විනෝදයෙන් සතුටින් ගත කිරීමට හැකියාව පවතින බව මේෂ ලග්න හිමි ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. මේ පින්බර මාසයේ ගහකොළ පවා ඉතාම මල් පිපිලා පළ බල දරලා වාසනාවන්ත කාලයක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික අපි පෞගිය කාලවල නොයෙක් හැල හැප්පීම් වලට ලක් වෙලා පීඩා වෙලා සිටපු ජාතියක් වන හේයින් යම්කිසි ජීවිතයේ සැනසීමක් ප්‍රබෝධයක් අභිවෘද්ධියක් සලසා ගැනීමට මේ අසිරිමත් බක් මාසය තුළ මේෂ ලග්නයේ ඔබට හැකියාව පවතිනවා. ඔබ කරන කියන කටයුතු සාර්ථක කර ගැනීමට වෙනදාට වඩා තරමක් කැපවීමෙන් මහන්සියෙන් ඥානය බුද්ධිය උපයෝගී කරගෙන කටයුතු කළොත් අප්‍රේල් මාසයේ 15 වෙනිදායින් පසු ඉතාම සැනකෙළි සහිතව විනෝදයෙන් කටයුතු කිරීමට හැකි කාලයක් වෙනවා. එබැවින් ඔබගේ සමීපතමීන් සමග හොඳ සම්බන්ධතා ගොඩනගා ගැනීමට පරණ තරමහරා තිබුණු නෑදෑයින් හිතවතුන් සමීපතයේ ඒවා මගහැරගෙන කාලා බීලා විනෝදයෙන් සතුටින් ගත කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීමට මේෂ ලග්න හිමි ඔබට හැකියාව පවතිනවා. උපතේදී ඔබ සිකුරු බලවත්ව සිටිය අයෙක් නම් මේ මාසය පුරාවටම ඔබට සතුටින් විනෝදයෙන් ගත කිරීමට හැකියාව පවතින අතර රෙදිපිලි කර්මාන්ත ඒ වාගේම ආහාර ද්‍රව්‍ය වෙළඳාම් කරන ආයතන ඉලකඩම් වාහන වැනි දේ අලෙවි කරන මේෂ ලග්න හිමි ඔබට තමන්ගේ අතමිට වෙනදාට වඩා සරු වෙන මාසයක් වෙනවා. ඒ වාගේම ඔබට ලැබෙනවා වාගේම ඔබට අන් අයට අසරණ මිනිසුන්ට දෙන්නත් හිත යොමු කරන කාලයක් වෙනවා. ඒ වාගේම සිතේ සතුට මෙන්ම විනෝද අවස්ථා වලට සහභාගී වීමට මේෂ ලග්න හිමි ඔබට හැකියාව පවතින හේයින් සතුටින් සාජීවණයෙන් මේ වාසනාවන්ත බක් මාසය ගත කිරීමට ඔබට හැකියාව පවතිනවා. නමුත් විනෝද වීම වලදී සහ වෙනත් සැලකිලි වලදී ගැටුම් ඇති නොවන ආකාරයට කටයුතු කර සුවදත්තේ වර්ධනය කරගෙන කටයුතු කිරීමට වග බලා ගන්නා මෙන් බලවත් මේෂ ලග්න හිමි ඔබට දන්වා සිටීමට කැමැතියි. ඔබට මේ මාසය ඉතාම සාර්ථක මාසයක් බව දන්වා සිටීමට කැමැතියි. සිකුරු හිමි වෘෂභ ලග්න
jen upan obata Mei April mase graha tatte kese dai pariksha karabalamu. Obage lagnadhipati avana siguru 11 weni bhavaye gaman karamin purva punyasthane saha 7 weni bhavaye dakina heyin obata me kalaya tula tamange ආදායම් මාර්ග ශක්තිමත් කර ගැනීමට මෙන්ම හොඳ මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට හැකි කාලයක් වෙනවා. අයස්ථානගතව ගමන් කරන මේ සිකුරු බලවත්භාවය නිසාම ඔබට ඔබගේ අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට හැකියාව පවතිනවා. සෑම කෙනෙකුටම අවශ්‍ය වෙලා තියෙන්නේ තමුන් කාලා බීලා විනෝදයෙන් සතුටින් ජීවිතය ගත කිරීමට මෙන්ම තමන්ගේ යම්කිසි ආර්ථික මට්ටමක් ගොඩනගා ගැනීමට වෙනවා. එබැවින් ඔබට මේ හැකියාව හොඳටම ඇති වෙන මාසයක් වෙනවා මේ අප්‍රේල් මාසය. ඔබගේ හත අධිපතියා මෙන්ම ඔබගේ හත අධිපතියා 10 වෙනි භාවයේ ගමන් කරන හේයින් ඔබට යම්කිසි ධෛර්යමත් භාවයක් වෙනදාට වඩා උනන්දුයෙන් කටයුතු කිරීමට හැකියාව ඇති වෙන කාලයක් වන හේයින් ඔබ තරමක් බුද්ධිය කල්පනා කර කාර්යක්ෂමව කටයුතු කළොත් අප්‍රේල් මාස සිංහල අවුරුද්දෙන් පස්සේ ඔබට බොහොම සතුටින් සහයෝගයෙන් කටයුතු කිරීමට ගම් වල තියෙන සැනකෙලි නැත්නම් තමන්ගේ රැකියා ස්ථානයේ තියෙන විනෝද අවස්ථා වලට get together පාටි වලට සහභාගී වීමට පවුලේ සම කට්ටිය සම ගොසින් විනෝද වීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමුන්ගෙන් යැපෙන්නන්ට තමුන්ගේ දූ දරුවන්ට බිරිඳට එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාට අලුත් ඇඳුමක් අරගෙන දීමට gedara honda වාතාවරණයක් ගොඩනගා ගැනීමට ඒ වගේම තමන් වාසස්ථානය කරන නිවස අලංකාර කර ගැනීමට ගෙදරට අලුතෙන් යම් කිසි දෙයක් ලබා ගැනීමට හැකියාව පවතින මාසයක් වන හේයින් ගහකොළ සතා සූපා වාගේද ආකර්ෂණය ඇති වෙන මේ වාසනාවන්ත පින්බර මාසය තුල ඔබට මේ ශක්තිය ලැබෙන බව උරුසබ ලග්න හිමි ඔබට දන්වා සිටීමට කැමැත් වෙමි. මිතුන ලග්නයේ බුධ හිමි මිතුන ලග්නයෙන් ඔබ උපතින්ම බුද්ධිමත් අයෙක් වන බව පළවෙනිම කියන්න පුළුවන්. ඒ වගේම මිතුන ලග්න හිමි අය පෞගිය කාලවලවල යම්කිසි කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද යම්කිසි හැලහිප්පීම් වලට ලක්විච්ච කොට්ටාසයක් වුණා. නමුත් ඔබගේ මෙන්න මේ හිතේ අර තිබුණු මානසික ඒකාග්‍රතාවයේ බිඳී ගිය තත්ත්වය නැති කරගෙන හොඳ ජයවේකින් හොඳ බලයකින් මේ අප්‍රේල් මාසය තුල ඔබට කටයුතු කිරීමට හැකියාව පවතිනවා. මොකද ඔබගේ සිකුරු ගමන් කරන්නේ 10 වෙනි භාවයේ මාළවී මහා පුරුෂ යෝගයේ නැවති ප්‍රබල යෝගයෙන් උපදේදී යම් කිසි කෙනෙක් සිකුරු බලවත් මාළවී මහා පුරුෂ යෝගයෙන් උපන් අයෙක් නම් අන්නේ මිතුන ලග්න හිමි අයට රැකියාවේ උසස් වීම සහ තමන්ගේ තත්ත්වයේ ඉහළ පදවි තානාන්තර ලැබීමට මේ මාසය තුල හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ මෙපමණ කාලයක් යම්කිසි ආයතනයක හෝ රජයේ හෝ පෞද්ගලික හෝ ආයතනයක රැකියාවක් කළේ නම් ඒ රැකියාවෙන් තමුන්ට බෝනස් ලබා ගැනීමට වැනි දේවල් ලබා ගැනීමට අනිවාර්යයෙන්ම හැකියාව පවතින කාලයක් වෙනවා. ඒ තුල ඔබගේ අතමිට සරු වෙනකොට ඔබට ඔබගේ යැපෙන්නන්ට මව් දෙමව්පියන්ට දූ දරුවන්ට අලුත් ඇඳුම් පැළඳුම් අරගෙන දීමට ඔවුන්ට අවශ්‍ය ප්‍රණීත කෑම බීම ගෙනින් දීමට තමන් පදිංචි නිවස හොඳ අලංකාර කර ගැනීමට ගෙදෙට්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව පවතිනවා. මේවා ලබා ගැනීමට හැකියාව පවතිනවා නම් නිරායාසයෙන් මේ ගෙදර ශ්‍රී ගෘහයක් වෙනවා. එබැවින් ඔබගේ නිවස ශ්‍රී ගෘහයක් ශ්‍රී ලක්ෂ්මී වැඩවාසය කරන ශ්‍රී ගෘහයක් කර ගැනීමට මේ අප්‍රේල් මාසය තුල ඔබට හැකියාව පවතිනවා. එබැවින් ඔබට දැඩි කැපවීමකින් මුලදී කටයුතු කිරීමට ලැබෙනවා ඒ සිදු වෙනවා. ඒ වුණත් සිංහල අවුරුද්දෙන් පස්සේ ඔබට ඉතාම සස්ත්‍රීක කාලයක් ගොඩනගෙන අතර තමන්ගේ නෑද හිතවතුරන් ගෙන්වා ගෙදර සාද පැවැත්වීමට සහ ඔවුන්ගේ සුවදත්තේ වර්ධනය කරගෙන සතුටින් සාජීවනයෙන් කටයුතු කිරීමට මෙම කාලය ඉතාම යහපත් වන හේයින් මිතුන ලග්න හිමි ඔබට මේ අප්‍රේල් මාසය
සාර්ථකව විනෝදයෙන් සතුටින් සහජීවනයෙන් කටයුතු කිරීමට හැකි මාසයක් වන බව දන්වා සිටීමට කැමැත් වෙමි. 2024 අප්‍රේල් මස 1 වෙනිදා සිට අප්‍රේල් මස 31 වෙනිදා දක්වා සඳුහිමි කටකලග්න හිමි ඔබගේ ගුරුග්‍රහයා 10 වෙනි භාවයේ බලවත්ව ගමන් කරනු ලබනවා. ඒ වාගේම ඔබගේ සිකුරු ග්‍රහයා පුණ්‍යස්ථානගතව ගමන් කරනු ලබනවා. මේ ග්‍රහ ගෝචරය ඊටාම යෝග්‍යයි. එබැවින් සෙනසුරු ඒ රාෂ්ටකයක් ගත කරන කටකලග්න හිමි අය පසුගිය කාලය පුරා නොයෙක් හැලහැප්පීම් මැද චිත්ත පීඩා මැද ඒ වාගේම රෝග පීඩා මැදේ ගත කරපු අය වෙනවා. එබැවින් ඔබට යම්කිසි සානකාලී කාලයක් ඇති කරන සතුටක් සමාදානයක් සහජීවනයක් ඇති කරන ජීවිතයට සැනසිලි භාවයක් ඇති කරන මාසයක් වන බව ඔබට දන්වා සිටීමට කැමැත් වෙමි. නමුත් ඔබ සාමාන්‍ය ජීවිතයේදී බුද්ධිමත්ව සෑම අවස්ථාවකදීම කටයුතු කිරීමට වග බලා ගන්න අත්‍යවශ්‍ය දේ ඉතරක් කරන්න පමණට වඩා වැයවීම් නොකර අතේ මිටේ මුදලක්ද රඳවාගෙන කටයුතු කිරීමට වග බලා ගන්න. එසේම සෑම කටයුත්තකීම ඉතාම බුද්ධිමත්ම විචාරශීලී නුවණින් දුරදිග බලා කටයුතු කිරීමට වග බලා ගන්න. තවදුරටත් මේ කුජ සහ ශනි මාරකස්ථානගතව ගත කිරීම තුළ උපතේදී යම් යම් පීඩාවලට ලක්වී අසුභ දෘෂ්ටි සහිතව අසුභ දශාගත කරන කටක ලග්න හිමි අයට අනතුරුදායක දේ ඇතිවීම, ගිනිබිය ඇතිවීම වැනි දේ ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් කටක ලග්න දරුවන් ඔය ගිනි කෙලි රතිඥා පත්තු කිරීම වැනි දේවල් වලින් ගොඩක් පරිස්සම් වීමට වග බලා ගන්න. නැත්නම් අවුරුද්ද දෙයිනේ කියලා සිංහල අලුත් අවුරුද්දෙත් රෝහල් ගත වෙලා තමයි ඉන්න වෙන්නේ. වෙන වෙන අනතුරු සිදුවීමේ ප්‍රවණතාවය පවතිනවා. ඒ වගේම ගිනිබිය ඇති වෙන කාලයක් වෙනවා. විදුලියෙන් ගින්දරෙන් ඔය රචින්නා වැනි දේවල් වලින් තුවාල සිදුවීමේ අනතුරු සහිත කාලයක්. නමුත් ඔබට මේ සිකුරු ග්‍රහයාගේ භාග්‍යස්ථානගතව සිටීම තුළ ඔබට වාසනාව මිල මුදල් භවභෝග සම්පත් ඇතිවීම අලුත් ඇඳුම් පැළඳුම් ලැබීමට මෙන්ම හොඳ ප්‍රණීත කෑම බීම ලැබීමට ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමට හැකියාව පවතිනවා. ඒ වාගේම ගුරු ග්‍රහයා 10 වෙනි භාවයේ බලවත්ව ගමන් කරන හේයින් වාසනා ගුණයද පවතිනවා. මොනතරම් බාධක අවිරතා ආවත් ඒවා මැඩගෙන කටයුතු කිරීමට හැකියාව පවතිනවා. තමුන් හොයාගෙන තමුන්ගේ හිතේ සිහින් පැමිණ ඒ උදව් උපකාර කරන කාලයක් වෙනවා. ඒ වාගේම කටකලක් නැහිමි ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන්නා වූ අයෙක් නම් ඒ විදේශ ගමන් සාර්ථක කර ගැනීමටත් හැකියාව පවතින කාලයක් බව දන්වා සිටීමට කැමැත් වෙමි. ආර්ථික තත්ත්වය සාමාන්‍යයෙන් සමබරව පවත්වාගෙන යනවා. විශේෂම හොඳක් නැහැ. නමුත් බාධා අවිරතා මැද්දේ වුණත් යම්කිසි සනසිලිදායී තත්ත්වයෙන් කටයුතු කිරීමට හැකියාව පවතින මාසයක් බව කටක ලග්න හිමි අයට දන්වා සිටීමට කැමැත්තෙමි. සිංහ ලග්නය රවීනි සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති 8 ගමන් කිරීම තුළ යම්කිසි දෝෂකාරී තත්ත්වයක් ඇතිවීම සහිතයි මුල් කාලයේදී අප්‍රේල් මාසයේ 14 වෙනිදා දක්වා. සිංහල අවුරුද්දෙන් පස්සේ ඔබගේ යෝගකාරකයා වන රවි භාග්‍යස්ථානගතව ප්‍රබල ගුරු සමග ගමන් කිරීම තුළ ඔබගේ අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාව පවතින ජවයේ බලය තේජස වැඩි වෙන හොඳ කාලයක් වෙනවා. මුල් දින 14 එතරම්ම සුබ නැහැ. ඒ වාගේම ඔබගේ යෝගකාරකයා කුජ 7 ගමන් කිරීම සෙනසුරු තේජෝකාරක කුජ වායෝකාරක සෙනසුරු සමග 7 ගමන් කිරීම තරමක් පීඩාකාරී තත්ත්වයක්. මුලාධර චක්‍රයේ සක්‍රිය වෙන හින්දා ඔබට ඉක්මනින් කේන්ති යන පුද්ගලයෙක් වෙනවා. එබැවින් ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න. නමුත් කුජ ඉන්නේ ෘචක යෝගයෙන්, සරසුරු ඉන්නේ සසමහා පුරුෂ යෝගයෙන්. එබැවින් ප්‍රබල රාජයෝග දෙකක් එකපාර සක්‍රිය වෙන කාලයක් වෙනවා. එබැවින් එහි සුබ පැත්ත ඔබ විවෘත කරගත්තොත් ඔබට මේ මාසය ඉතාම සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. විවාහ වී සිටින මහත්ම මාත්මීන් සිංහ ලග්නයෙන් උපන් අය මුල් කාලය තුළ
ඔබට යම් යම් බාධා ගැටලු සහ කේන්තියන් ඇති වෙන හේයින් අවබෝධයෙන් කටයුතු කරන්න. එතකොට මේවා මගහැරගෙන කටයුතු කිරීමට හැකියාව පවතිනවා. පුළුවන් නම් ඉරිදා දවසක ඊශ්වර දෙවියන්ට පූජාවක් තියලා දෝෂ නිවාරණ පූජාවක් තියලා චෛත්‍යයක් බුදුගයක් බෝධියක් සහිත පන්සලක නවග්‍රහ සාන්තියක් කරලා ග්‍රහ දෝෂ නිවාරණය කරගෙන කටයුතු කරනවා නම් වඩාත්ම සුදුසුයි. ෘචක මහා පුරුෂය යෝගයේ සස මහා පුරුෂ යෝගයේ වෙන ප්‍රබල යෝග සහිත වෙයින් කතරගම දෙවියන්ගේ මෙන්ම මහවිෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන ඔබට මේ මාසය සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. මිල මුදල් භවභෝග සම්පත් ඇතිවීම වෙනදාට වඩා තරමක් හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ආර්ථිකයේ යහපත් තමන්ගේ අවශ්‍යතාවයන් පිරිමා ගැනීමට අවශ්‍ය මිල මුදල් භවභෝග සම්පත් ඇති වෙනවා. එබැවින් කාලා බීලා විනෝදයෙන් කටයුතු කිරීමට හැකියාව පවතින මාසයක් වෙන හේයින් පෞගිය කාලවල දුර්භික්ෂය නැති වෙලා සෞභාග්‍ය උදා වෙන මාසයක් වෙනවා. සිංහල අවුරුද්දෙන් පස්සේ සිංහල ලග්න හිමියන්ට ගෙදර ස්‍රියාකාන්තාව විරාජමාන වෙන හොඳ කාලයක් වෙනවා. ඒක ස්‍රියාකාන්තාව විරාජමාන කර ගැනීමත් ඔබ විසින්ම කළ යුතුයි. මොකද ඔබ කාලා බීලා පිස්සු නැටුවොත් එහෙම ඒ තත්ත්වය නැති වෙනවා. ඒකින්ද ලැබෙන මුදල් අතට ලැබෙන මුදල් පරීක්ෂා කරගෙන ආරක්ෂා කරගෙන ඒ අවශ්‍යතාවයන් කරගෙන විනෝදයෙන් සතුටින් මේ මාසය ගත කිරීමට ඔබට හැකියාව ලැබෙන බව දන්වා සිටීමට කැමැත්තෙමි. බුදයිමි කන්‍යා ලග්නෙන් උපන් ඔබට ඉතාම වාසනාවන්ත මාසයක් වෙනවා. ඔබගේ ධනස්ථානයේ සහ භාග්‍යස්ථානයේ අධිපති සිකුරු ග්‍රහය අප්‍රේල් මාස 25 වෙනිදා දක්වාම ඔබගේ හත්වෙනි භාවයේ ගමන් කිරීම තුළ ඔබට ඉතාම සුබදායි මාසයක් වෙනවා. ඔබගේ සිතුම් පැතුම් ඉටු කරවා ගැනීමට හැකියාව පවතිනවා. ඔබ කරන කියන ව්‍යාපාර වලින් සාර්ථකත්වය ලබා ගැනීමට ඔබේ අපේක්ෂා කරන ඒ දියුණුව සරසා ගැනීමට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීමට වෙනදාට වඩා අතමිට සරු වෙන මිල මුදල් ගැවසෙන ශ්‍රී ලක්ෂ්මිය විරාජමාන වෙන මාසයක් වෙනවා. එබැවින් කන්‍යා ලග්නෙමි ඔබට මේ අප්‍රේල් මාසය වඩාත්ම සුභවාදී වෙනවා. මෙම සිකුරු ග්‍රහය උපතේදී බලවත්ව සිටි කන්‍යා ලග්නෙමි අයෙක් නම් මේ කාලය තුල අන්‍යයන් ඔබට තෑගි භෝග ගෙනත් දෙනවා. අන්‍යයන් කෑම බීම ජාති ගෙදෙට්ට අවශ්‍ය බඩු මූට්ටු ගෙනත් පරිත්‍යාග කරන කාලයක් වෙනවා. ඔබ උදව් කරපු පහුගිය කාලවලදී ඔබ උදව් කරපු අය ඉන්නවා නම් ඒ උදව් කරපු අයට කෙලෙහි ගුණ මතක් වෙලා ඔබට අවුරුදු කණ්ඩ මොනවා හරි ආල් ටිකක් ගෙනත් දෙන්න ඕනේ, එහෙම නැත්නම් හොඳ ඇඳුමක් කලඳුමක් ගෙනත් දෙන්න ඕනේ කියලා සිත් යොමු වෙලා ඔබගේ ආකර්ෂණ ශක්තිය වැඩි දියුණු වෙලා ඔබට ඒ ලැබීම් සහිත වෙන ශ්‍රී ලක්ෂ්මී දේවතාවිය විරාජමාන වෙලා ඔබට සෞභාග්‍ය උදා වෙන වාසනාවන්ත කාලයක් වෙනවා. ඒ වගේම ගෙදර දොර අලංකාරය කර ගැනීමටත් හොඳ හෝතන්නක් නිර්මාණය වෙන කාලයක් වෙනවා. එබැවින් ඔබට මේ අප්‍රේල් මාසයේ ඉතාම වාසනාවන්ත කාලයක් වන බවත් ඔබගේ අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට හැකියාව පවතින බවත් දන්වා සිටීමට කැමැති. උපතේදී සිකුරු දුර්වලව සිටිය අයෙක් නම් ඔබ ශ්‍රී ලක්ෂ්මී දේවියට හොඳ පූජාවක් පවත්වල සිකුරාදා දවසට ලක්ෂ්මී සසශාස්ත්‍ර නාමාවලිය වැනි ප්‍රබල මන්ත්‍රවලින් ආමන්ත්‍රණය කරලා ඒ අවශ්‍ය පුද පූජා තියලා ලක්ෂ්මී බලගැන්වීම තුළින් තමුන්ගේ ශක්තිය බලය තේජස වැඩි දියුණු කරවා ගැනීමට මේ වාසනාවන්ත මාසය තුළ ඔබට හැකියාව පවතිනවා. එබැවින් ඔබට මේ අප්‍රේල් මාසයේ ඉතාම වාසනාවන්තයි. ඒ වගේම සිකුරු උපතේදී දුර්වලව සිටිය අයෙක් නම් ඔබගේ චන්ද්‍ර ඒරාෂ්ටකයක් තියෙන අයෙක් කෙනෙක් නම් 6 ගමන් කරන කාලයේ උපතේදී චන්ද්‍රයාද 6 වෙනි භාවයේ ලඟුන්ගෙන සිටිය අයෙක් නම් අනිවාර්යයෙන්ම රෝහල් ගත වෙන්න සිදු වෙනවා. ඒ වගේම වකුගඩු සම්බන්ධව එහෙම නැත්නම් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඔල රෝග මතුවෙන කාලයක් වෙනවා. එබැවින් ඔබ මත්පැන් පානය කිරීම වැනි දේවල් වලදී සහ ඒ සම්බන්ධව කටයුතු වලදී පරිස්සම් වෙලා කටයුතු කරලා රෝග පීඩා නිවාරණය කරගෙන වාසනාවන්තව ජීවිතය ගත කිරීමට ඔබට අනන්ත ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නයේ මේ ඔබගේ සිකුරු ග්‍රහය ගමන් කරන්නේ 6 වෙනි භාවයේ
highway ni bawa kemangkarnya sikuru utcha bagaimana kiri matura, bagi arti kata tayang yam kisi tatai keng gurun agaknya ni mete heki awa pauti no abah guru ge dasa awak ku atur dasa awak gata karena aik nang ya me masa itu le yam yam bad awi kita etuim me satur karadara etuim de sahita bin waibin obagi jamu patre periksa kerla balla obah yana dasa awa saat pauti ne era tega gane awa bodya kelapa gani me wada tundai April dah terwein de empat seobat දැනට වඩා විනෝදයෙන් සතුටින් සාජීවණයෙන් කටයුතු කිරීමට තමන්ගේ සමීපතමයින් සමග විනෝද වීමට සහ තමන්ගේ පවුලේ ඥාතීන් හිතමිත්‍රාදීන් දුර පළාත් වල වාසය කරනවන් ඒ කට්ටිය හොයාගෙන ගොස් ඒ ඔවුන්ව සතුට සාමීචියේ යෙදීමට හැකියාව පවතින කාලයක් වෙනවා තුලා ලග්න හිමි අයගේ දරුවන්ට තරමක් අසුභවාදී කාලයක් වෙනවා. එබැවින් දරුවන් ගැන විශේෂයෙන් අවධානය යොමු කිරීමට වඩාත්ම ඔබ බුද්ධිමත් වීම වඩාත් හොඳයි. තුවාල සිදුවීම් සහ නොඑක් කරදර බාධක අවහිරතා ඇතිවීම තුලා ලග්න හිමි අයට මෙන්ම තුලා ලග්න හිමි දරුවන්ටද සිදුවීමේ ප්‍රවණතාවය පවතිනවා. හදිසි රෝග කලාන්ත ගති ඇතිවීම තුවාල සිදුවීම් අත්පා කැඩීම් වැනිදී ඇතිවීමේ ප්‍රවණතාවයේ තුලා ලග්න දරුවන්ට පවතින බව දන්වා සිටීමට කැමැතියි. එබැවින් ගුරු මහ දසා අතුළු දසා ගත කරන තුලා ලග්න හිමි දරුවන් විශේෂයෙන් ආරක්ෂා වීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍යයි. ඒ සඳහා තමන්ගේ ජන්ම පත්‍රයේ පරීක්ෂා කරලා බලලා ඒ ගුරුට අවශ්‍ය ප්‍රතිකර්ම කිරීම හෝ ග්‍රහ දෝෂ නිවාරණ පූජා පවත්වා ශක්තිමත් කරගෙන බුද්ධිමත් ආකාරයෙන් කටයුතු කළොත් තුලා ලග්න හිමි ඔබටද මේ මාසය තුල වාසනාවන්තව ජීවිතය ගත කිරීමට හැකියාව පවතිනවා. උච්චික ලග්නය කුජ හිමි උච්චික ලග්නයෙන් උපන් ඔබගේ දෙවනි භාවයේ අධිපතියවන ගුරු හයවෙනි භාවයේ ගමන් කිරීම තරමක් අසුභවාදී වෙනවා. නමුත් සිකුරු ග්‍රහය ඔබගේ පස්වෙනි භාවයේ පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කිරීම සුභඵලදායි කාලයක් වෙනවා. ප්‍රේමයේ ආදරයේ අන්‍යෝන්‍ය බැඳීම වැඩි වෙන කාලයක්. ඒ වගේම ඔබට සරසුරුගෙන් යෙදෙන සස මහා පුරුෂයේ යෝගයේ මෙන්ම ජය යෝගයේද සහිත ගමන් කරන කාලයක් වනෙහි කුසිකාර්මික ක්ෂේත්‍රයේ නියලී සිටින උච්චික ලග්න හිමි අයට තමන්ට සැලකිය යුතු ආදායම් ලබා ගැනීමට ඒ තමන්ගේ වතු පිටි තියන අයට ඒ වතු පිටි වල ආදායම් ලබාගෙන ඒවා අලෙවි කර හොඳ ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගැනීමට හැකියාව පවතින මාසයක් වෙනවා. ඒ වගේම එයින් කොටසක් අන්‍යයන්ටද බෙදා දීලා සතුටින් සාජීවණයෙන් තමුන්ගේ සමීපතමයින් සමග විනෝදයෙන් කෙලිදුලින් ගත කිරීමට හැකියාව පවතින මාසයක්ද වෙනවා. එබැවින් උච්චික ලග්න හිමි අයට මේ අප්‍රේල් මාසය තරමක් සුභවාදී මධ්‍යස්ථ ධනයක්ද ලැබෙනවා. ඒ වගේම රැකියාවලින් උපතින්ම දැඩි කැපවීමෙන් ධෛර්යයෙන් කටයුතු කරන උච්චික ලග්න හිමි අයට තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉතාම වාසනාවන්ත කාලයක්. ඔබ යම්කිසි ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කිරීමට හෝ කඩා වැටී තිබුණු ව්‍යාපාරයක් අලුතින් නව ආකාරයට පණ ගන්නවා බලගන්නන්නට සිතන අයෙක් නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතින කාලයක් වෙනවා. 2024 මේ අප්‍රේල් මාසයේ මුල් කාලයේ තරමක් බාධා අවහිරතා සහිත වුවද අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දෙන් පසු ඔබට සතුටින් සාජීවණයෙන් ගත කිරීමට හැකියාව පවතිනවා. ගේ දොර අලංකාරය කර ගැනීමට ඔබටද හැකියාව පවතිනවා. ඒ වගේම තමුන්ගේ දුව දරුවන්ට මව් දෙමව්පියන්ට සහකරුට සහකාරියට අලුත් ඇඳුම් අරගෙන ඒ උත්සව වලට සහභාගී වීමට හැකියාව ගෙදර දොර කෑම බීම අඩුවක් නැතුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ධනයක් ලැබෙන මාසයක් වනෙහි උච්චික ලග්න හිමි ඔබට මේ අප්‍රේල් මාසයේ ඉතා වාසනාවන්තයි. විදුලියෙන් ගින්දරින් කරන කටයුතු වලින් වඩාත් ප්‍රවේශන් වීමට වග බලා ගැනීම ඔබගේ යහපතට බව දන්වා සිටීමට කැමැත්තෙමි. ධනු ලග්නයෙන් උපන් ඔබගේ 6 වෙනි භාවයේ සහ 11 වෙනි භාවයේ අධිපති ග්‍රහය සිකුරු ග්‍රහය 4 වෙනි භාවයේ දිග්බලව ගමන් කරන මේ මාසය පුරාවටම ඔබගේ
lagna dipati guru de purwa punya tani kaman karaming bagya tani minma lagne de daki noy bewing hong obata me mase itama tamangi pausate rakagena honda gauroni yanesa jiwa timata heki kalyak wenawa oba yam yam adaya marga Kota yang ngejat ini nisi ada yang mak nolabu aik nang mei masih itu loh obatnya, honda ada yang marga laba gini mete, nawa akar ekingi kate itu kiri mete, hekia o kau tina masih aku nongol ya mandiak, bada etuin nongang e bada walor te etuin bada o pilih mandu, oh itu hoya gini ini itu ada pilih am keragina, kate itu kalau hot mei April masih itu loh obatnya. Jiwite alutem patang aragena alutta akareng katayutu kirimata hakiyawa pavatina kalayak wenawa obage prabala sikuru grahaya hatharaweni bhave digbala gaman karaneyin upateedi sikuru balawatta sitiyayak nan obata gedora yana wahana idakadan laba ganeemata milamudal labena kalayak wenawa e kese namuth obata gedara tatte wedi diunu karawa ganeemata හැකියාව ලැබෙන ඉතාම වාසනාවන්ත කාලයක් වෙනවා. ඒ වගේම ඔබ යම්කිසි ආදර සම්බන්ධතා පවත්වාගෙන ගියායක් නම් ඒ ආදර සම්බන්ධතා ස්ථිර වෙන කාලයක් වෙනවා. ඒ වගේම තමුන් විවාහ අපේක්ෂාවෙන් සිටි දනු ලග්නායක් නම් ඒ විවාහ අපේක්ෂාවන් සඵල කර ගැනීමට මේ කාලය ඉතාම උචිතයි. ඒ වගේම මේ ලෞකිකත්වයේ ආදරය දයාව ගෙනදෙන සිකුරු බලවත්ව මීනේ ගමන් කිරීම තුළ ඔබට ඒ කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සැකසෙනවා. ඒ වගේම මිල මුදල් භෞභෝග සම්පත් ඔබට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවා. gedara dora උත්සව පවත්වන්න හැකියාව ලැබෙන කාලයක් වෙනවා. ඒ වගේම සහෝදර සබත්තා ශක්තිමත් කර ගැනීමටත් අමනාප වී සිටි තමන්ගේ සහෝදර සහෝදරියන් හෝ සමීපතමයන් හෝ ගමේ හිතවතුන් නැවත ඒ අමනාප කංගලින් මුදවාගෙන හොඳ සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකි මාසයක් බව දන්වා සිටීමට කැමැත්තෙමි. ශනි හිමි මකර ලග්නයෙන් උපන් ඔබට මේ අප්‍රේල් මාසයේ පළවෙනිදා සිට 30 වෙනිදා දක්වා ඔබට බලපාන්නේ කෙසේද කියලා අපි පරීක්ෂා කර බලමු. ඔබගේ ගුරු ග්‍රහය 4 වෙනි භාවයේ මාසය පුරාම ගමන් කරන බවත් සිකුරු ග්‍රහය වික්‍රමස්ථානගතව රාහු සමග ගමන් කිරීමත් සිදු වෙනවා. ඒ වගේම සෙනසුරු ගාය ධනස්ථානගතව ගමන් කරනවා. කුජද අප්‍රේල් 26 වෙනිදා දක්වා ධනස්ථානයේ ගමන් කරනවා. කේතු භාග්‍යස්ථානගතව ගමන් කරනවා. ඔබට සිකුරු උච්චව ගමන් කරනේන් සාමාන්‍ය දියුණුවක් ඇති වෙනවා. ඇති වෙන මාසයක් වෙනවා. අලංකාරකරණයට මෙන්ම ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට ප්‍රමාණවත් හැකියාවක් පවතිනවා. මකර ලග්න හිමි ඔබ අධික උත්සාහවන්ත ධෛර්ය සම්පන්න අයෙක් වන හේන් මොන බාධා අවිරතා ඇතිවද ඒවා මැඩගෙන කටයුතු කිරීමට හැකි කාලයක් මේ අප්‍රේල් මාසය පුරාවටම පවතිනවා. ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින වැඩිහරියක් මකර ලග්න හිමි අයට මේ කාලය තුල දියුණුවක් අපේක්ෂා මුදුන්පත් කර ගැනීමක් ලැබෙන කාලයක් වෙනවා. ඔබ දැඩි කැපවීමෙන් උත්සාහයෙන් කටයුතු කරන හේයින් ඔබට ඔබගේ ආදායම් මාර්ග සපුරා ගැනීමට හැකි කාලයක් නිර්මාණය වෙන මාසයක් වෙනවා. ඒ වගේම මේ වාසනාවන්ත අසිරිමත් බක් මාසය තුළ ඔබට අපේක්ෂිත ධනය ලැබීම් තිබුණද වියදම් පක්ෂයේ අධික වීම නිසා යම් යම් සමබරතාවයන් ගිලිහි යන කාල නිර්මාණය වෙනවා. එබැවින් වියදම් පාර්ශවය ගැන අවබෝධයේ යුතුය කටයුතු කිරීමට වග බලා ගන්න. නමුත් මේ මාසයේ තමන්ගේ මූලික අවස්ථාවයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට මෙන්ම තමන්ගේ සමීපතමයින්ගේ ඕනෑ එපාකම් ඉටු කරවා ගැනීමට සිදු වෙන කාලයක් වන හේයින් ඇඳුම් පැළඳුම් වලට ආහාර පාන වලට අධික වියදමක් දරන්නට සිදු වෙන මාසයක් වෙනවා. එබැවින් ඒ ඉලක්ක සපුරා ගැනීමට ඔබට ධනය ලැබෙන පීඨීමක් වෙනවා. ඒ
එමෙන්ම ඔබගේ සහෝදර සබඳතා ගොඩනගා ගැනීමට සත්‍යමත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අප්‍රේල් මාසයේ 14 වෙනිදායින් පස්සේ ඉදිරි කාලය වඩාත් සුබවාදී වෙනවා විනෝදය සතුට සහජීවනයේ සහිතව ඒ කාලය තුල ඔබට ගත කිරීමට හැකියාව පවතිනවා ඉඩකරන් ආශ්‍රිත කටයුතු කරන මකර ලග්න හිමියන්ටද ඒ වායේ ඵල ප්‍රයෝජන නියම ආකාරයෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා මිල මුදල් අස්ථානගත වීමෙන් වැඩියෙන් වැයවීම සහිත කාලයක් වන හේයින් අයවැය කළමනාකරණය කරගෙන කටයුතු කළොත් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි බව මකර ලග්න ඔබට දැන්වා සිටීමට කැමැත්තෙමි කුම්භ ලග්නයේ කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ 4 වෙනි භාවයෙන්ම 9 වෙනි භාවයේ අධිපති සිකුල් ග්‍රහයා ඔබගේ ධනස්ථානගතව මාසය පුරා ගමන් කරනු ලබනවා ඒ වාගේම ශනි සමග සංයෝග වී මාසයේ පුරාම කුජ අප්‍රේල් මාසයේ 26 වෙනිදා දක්වා ගමන් කරන ලබන්නේ ලග්නේ සෙනසුරු ලග්නගතව සස මහා පුරුෂ යෝගයේ උදා කරමින් ගමන් කරනු ලබනවා කුම්භ ලග්න හිමි ඔබට මේ සිකුරු ගහයා දලස්ථානගතව ගමන් කිරීම යෝගකාරක ගහයා මෙසේ බලවත් වී ගමන් කිරීම තුළ මිල මුදල් ලබා ගැනීමට මාර්ග විවිධ මාර්ගවලින් හැකියාව පවතිනවා ඒ වගේම ඔබ කරන කියන ව්‍යාපාර වලින් සාර්ථකත්වයක් ලබා ගැනීමට ව්‍යාපාර ක්ෂේත්‍රයේ යෙදී සිටින කුම්භ ලග්න හිමි මහත්ම මහත්මීන්ට හැකියාව පවතිනවා එබැවින් ජන ජීවිතයේදී සාමාන්‍යයෙන් වැඩි වැයවීමක් සහිත මේ අප්‍රේල් මාසය තුල සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන මහත්ම මහත්මීන් ඒ තමන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඇඳුම් පැළඳුම් ගෙවල් දොරල් යාන වාහන සහ ගෙවල් වලට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා නිවාස අලංකාරය කර ගැනීමට වැනි දේවට වැඩි වැයවීමක් සිදු කරන මාසයක් වන එයින් ගහකොළ සතාසි උපාවාගේ පවා සුන්දරත්වය රැගෙන මේ වාසනාවන්ත අසිරිමත් වක් මාසය තුළ ඔබටද වැයවීම් වැඩි මාසයක් බව කුම්භ ලග්න හිමියන්ට දන්වා සිටීමට කැමැත්තෙමි. ඒ වගේම ඔබට ඒ වැයවීම් සඳහා අවශ්‍ය මිල මුදල් ලබා ගැනීමට අවශ්‍ය හැකියාව පවතිනවා. එබැවින් ඔබ වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් කැපවීමෙන් කටයුතු කළොත් මේ මාසය ඉතාම වාසනාවන්ත කර ගැනීමට හැකි වෙනවා. එමෙන්ම කුම්භ ලග්න හිමි ඔබට ඔබගේ සමීපතමයින් හෝ නෑදෑයින් හිතවතුන් විදේශගත වී සිටිනවා නම් ඒකත් ඒ අයගෙන් තෑගි භෝග ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක් වනවා. ධනයට සෞභාග්‍යයට අධිපති සිකුරු ග්‍රහයා ධනස්ථානයේ බලවත්ව ගමන් කිරීම ඉතාම යෝග්‍යයි. ඒ වගේම කුජ සනි ලග්නව ගතන් කිරීම තුළ අනපේක්ෂිත කරදර බාධක ඇතිවීමේ ප්‍රවණතාවය පවතින හෙයින් අපරීක්ෂාකාරී කටයුතු වලින් මිදී මේ මාසය තුළ ගත කරන මෙන් කුම්භ ලග්න හිමි ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. තුන්වෙනි භාවයේ වන වික්‍රමස්ථානයත් අටවෙනි භාවයේ වන මාරකස්ථානයත් අධිපති සිකුරු ඔබගේ ලග්නගතව ගමන් කිරීම තරමක් අසුබදාද උපතේදී සිකුරු දුර්වලව සිටි අයට ඇතිවීමට ඉඩ තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් සිකුරු ලග්නයේ උච්චව ගමන් කරන හේන් උපතේදී සිකුරු බලවත්ව සුභ දෘෂ්ටි සහිතව සිටි අයට මේ මාසයේ ඉතාම වාසනාවන්ත වෙනවා. ඔබ වෙනදාට වැඩිය ආකර්ෂණීය පුද්ගලයෙක් වෙනවා. අන්‍යයන්ගේ ප්‍රසන්නතාවය ඔබට ලැබෙන කාලයක් මේ අප්‍රේල් මාසයේ පුරාවටම පවතිනවා. ඒ වගේම ඔබගේ ජනප්‍රියතාවය වැඩි දියුණු වීමට මෙන්ම ඔබගේ මනසේ ශක්තිමත් භාවය වැඩි දියුණු කරවා ගැනීමට මේ මාසය ඔබට ඉතාම උචිතයි. එබැවින් ඔබගේ ප්‍රසන්නතාවයේ පෞරුෂත්වයේ වැඩි වෙනකොට ලැබීම් පැද්ද නිරන්තරයෙන්ම වැඩි වෙනවා. එබැවින් මීන ලග්න හිමි විවාහ අපේක්ෂක තරුණ තරුණියන්ට මේ කාලය තුළ තමන්ගේ ආදර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙන්ම මේ
විවාහ අපේක්ෂා සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට හොඳ මාසයක් වෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය ආර්ථික ශක්තිමත්භාවය වැඩි දියුණු කරවා ගැනීමට ධන දාන්න භවෝග සම්පත් ඇති කරවා ගැනීමට උචිත මාසයක් වනෙයින් සතුටින් සාජීවනයෙන් අන්‍යෝන්‍ය බැඳීමෙන් කටයුතු කර මේ මාසය පුරාවටම ඔබට සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව පවතින බව වාසනාවන්ත මීන ලග්න හිමි අයට දන්වා සිටීමට කැමැත්තෙමි. රාහු ලග්නගතව ගමන් කිරීමද මීන ලග්න හිමි අයට දුවලපැල්ල වැඩක් කරාගෙන තමන්ගේ ආදායම් මාර්ග වැඩි දියුණු කරවා ගැනීමට හැකියාව පවතිනවා බව දන්වා සිටීමට කැමැත්තෙමි. මානේච මීනේ භාගිරති ස්නානං පලං භවಂತಿ කියන මේ ශ්ලෝකයට අනුව රාහු මීනේ ගමන් කරන කාලයේ හොඳ රාහුගේ බලයද සුභවාදීව ලබා දෙන කාලයක් වෙනවා. එබැවින් ඔබට මේ වාසනාවන්ත මාසය තුල සස්වීකත්වය සෞභාග්‍ය උදා වෙන සුපිරි මාසයක් බව දන්වා සිටීමට කැමැත්තෙමි. මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චික ධනු මකර කුම්භ මීන කියන මේ ලග්නවලට මේ වාසනාවන්ත අප්‍රේල් මාසය තුල ඒ ග්‍රහයින්ගේ ගමන් විලාසයේ අනුව පවතින සාමාන්‍යයෙන් පොදු පලාපල විස්තරයක් මා විසින් ඔබට දැන්වේ. ඔබ කල යුත්තේ ඔබගේ ජම්ම පත්‍රයේ උපතේදී ඒ ග්‍රහයන් ලැබුම්ගෙන ඇති ස්ථාන සහ ඒ පවතින යෝග පිළිබඳව අධ්‍යයනය කර අවබෝධයක් ලබාගෙන තිරේ දිස්වන මාගේ 076 93 97 416 අංකයට දුරකථන ඇමතුමක් ලබා දී බාධා අවහිරතා තියෙනවා නම් තියන අය ඒවා මගහැරවා ගැනීමට අංග සම්පූර්ණ විද්‍යාත්මක භාව කේන්ද්‍රයේ ඡන්ද කේන්ද්‍රයේ ඇතුළු කේන්ද්‍රය සකසා ඔබගේ මහදසා අතුරුදසා යෝගිනි දසා පරීක්ෂා කර බලා දෝෂ තියෙනවා නම් ඒවාට ප්‍රතිකර්ම කර ගැනීමට කටයුතු කිරීම බව ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. ඒ වගේම ඔබගේ නිවස ආශ්‍රිතව ගොඩනගාගෙන ගොස් ඒවා කටයුතු මග අතරමග එනහිටී තියෙන යම්කිසි ලග්න හිමියෙක් ඉන්නවා නම් ඒවාට ඒ තමුන්ගේ නිවස පරීක්ෂා කරවා ගැනීමට වාස්තු විද්‍යාත්මකව අංග සම්පූර්ණ නිවාස පරීක්ෂාවක් කර ගැනීමට හැකියාවද පවතිනවා. ඒ වගේම ඔබට ඔබගේ දියුණුවට සෙත්කවි සදා ඒවා නියම ආකාරයෙන් බලපීටුවා සෙත්කවි කියවා ගැනීමට අවශ්‍ය නම් ඒ සෙත්කවි රචනා කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහාද හැකියාව තියෙන බව දන්වා සිටීමට කැමැත්තෙමි. ඔබගේ භූමියට පැමිණ හෝ මාගේ කාර්යාලයට ජ්‍යොතිෂ සහ වාස්තු විද්‍යා පර්යේෂණ ආයතනයට පැමිණ අඳුනෙන්නුවද පරීක්ෂා කර බලා ඔබගේ ඒ දෝෂ තියෙන ඒවා හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම කර දීමට හැකියාව පවතින බව ඔබ සියලු දෙනාටම දන්වා සිටින්න කැමැත්තෙමි. ඔබ සියලු දෙනාටම අසිරිමත් බක් මාසය සතුටින් සහජීවනයෙන් පිරි වාසනාවන්ත මාසයක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයෙන් ජය වේවා.